දැන් අපිට මොනදේ තිබුණත් සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්න එක තමයි වටින්නේ. පසුගිය කාල සීමාව පුරාවම අපි කතා බහ කරනවා නිරන්තරයෙන්ම සෞඛ්‍ය පිළිබඳව නේද? අනිවාර්යයෙන්ම මේ නව වසරයි කියලත් අපිට අමතක කරන්න බෑ අපේ සෞඛ්‍ය පිළිබඳව සහ වසංගත රෝග තත්ත්ව පිළිබඳවත් තරංග අපිට යම් කිසිදුර අමතක වෙලා දෝ කියලා හිතනවා. මේ දැක්කට පස්සේ මුහුණු ආවරණ පළඳින්නේ නැහැ, සෞඛ්‍ය ආරක්ෂිත නීති රීති පිළිපදින්නේ නැතිකොට අපිට හිතනවා අපි මේ නව වසරේ දේවල් අමතක කරලා කියලා. තරංග මොකද හිතන්නේ? අමතක කරන්න බෑ ඒ දේවල්. අනිවාර්යයෙන්ම අපි තවදුරටත් දැනුවත් වීතු කරුණු කාරණා බොහොමයක් තියෙනවා වර්තමාන තත්ත්වයන් පිළිබඳව. ඒක නිසා අපි බොහොම ගෞරවයෙන් අද දවසේදී අපි මැදිරියට ආරාධනා ලබා දුන්නා කොළඹ ජාතික රෝහලේ ශුද්ධ ජීව වේදයේ සහ ආසාදන පාලනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය මහේනි කොතලාවල වෛද්‍යතුමාට බොහොම ගෞරවයෙන් පිළිගන්න ඕතුම ආයිබන්. ආයිබන්. වෛද්‍යතුමනි, දැන් අපි වර්තමාන තත්ත්වය පිළිබඳව කතා බහ කරනකොට අද දවසේ මේ අවසන් විනාඩි කිහිපය තුළ කතා බහ කරන්න බලාපොරොත්තු වෙනවා ලංකාව වගේම ලෝකයේ කොවිඩ් තත්ත්වයන් පිළිබඳව යම් තාක් දුරට ඔබතුමත් එක්ක. මොකද ඔබතුමා මේ පිළිබඳව බොහෝ කරුණු කාරණා සොයා බලන කෙනෙක් සහ මේ පිළිබඳව දැනුවත් කරන්න හොඳම කෙනෙක් නිසා අපි මුලින්ම කැමති දැනගන්න දැන් මේ දැනට පවතින කොවිඩ් තත්ත්වය කොයි වගේද තියෙන්නේ? නව රැල්ලක පැතිරයා මේ කතාබහක් සමාජය තුළ නිරන්තරයෙන් කතාබහ වෙනවා. මොකක්ද මේ වර්තමාන තත්ත්වය? දැන් මුලදී ගිය අවුරුදු 2019 දෙසැම්බර් මාසයේ ඇති වුණාට පස්සේ ලෝකය පුරා කොවිඩ් රැලි වශයෙන් ආවා. ඒකේ රැල්ලේ එක අර ඩෙල්ටා රැල්ල කියලා හඳුන්වන ලබන රැල්ලට පස්සේ පොඩ්ඩක් ස්ථායී වෙලා තිබ්බා. මේ කියන්නේ නොවැම්බර් මාසයේ මුල සහ අග විතර. දැනට ලෝකය පුරා නැවත වරක් රෝගීන් ආසාදනය වෙමින් පවතිනවා. එතන ඉස්සෙල්ලාම ගත්තොත් එහෙම දකුණු අප්‍රිකාවේදී ඒ රැල්ල පටන් ගත්තා ඒ ජොහනස්බර්ග් ප්‍රිටෝරියා නගර ආශ්‍රිතව. දැන් ඒක ක්‍රමක්‍රමයෙන් අනිත් රටවල් වලටත් පැතිරමින් ලෝකය පුරා වැඩි වෙලා පවතිනවා. ලංකාවේ තත්ත්වය ගත්තොත් ලංකාවේ තත්ත්වය තාම ස්ථායීකරණය වෙලා තියෙනවා. කලින් තිබ්බ ආකාරයට නොවැම්බර් මාසේ තිබ්බ රැල්ල ඉවර වෙලා සාමාන්‍යයෙන් දළ වශයෙන් දවසකට 400-500ක් එන පරිදි සකස් වෙලා තියෙනවා. අපේ පොඩි ස්ථායීකරණයක් වෙලා තියෙනවා. වර්තමාන තත්ත්වයේ මේ පිළිබඳව කතා බහ කරනකොට අපි මේ කියන කොවිඩ් මාරයා කියලා කියන්නේ මේ ඇසට පේන්නේ නැති මාරයෙක් එක තමයි අපි සටහන් කරන්නේ. මේක තමයි භයානක. මොකද අපිට හතුරක් පේන්නේ නැහැ. එතකොට අපි කොහොමද මේ වර්තමාන තත්ත්වයත් එක්ක අපි කියන මේ අපි මුහුණ දෙන්න සූදානම් විය යුත්තේ, වටපිටාව අපි සකස් කරගත යුත්තේ කොහොමද වෛද්‍යතුමනි? දැන් කොවිඩ් මාරයා කියන වචනය ගැන නම් මම එච්චරම සතුටු වෙන්නේ නැහැ. මොකද අනිත් මාරයන්ට සාපේක්ෂව බැලුවොත් එහෙම සමහර මාරයෝ ඉන්නවා සියයට දැන් පිස්සු බලු රෝගය වගේ ගත්තොත් එහෙම හැදෙන හැම කෙනාම මැරෙනවා. ඒතර ඉබෝලා වගේ රෝගයක් ගත්තොත් එහෙම 80-90% හැදෙන කට්ටිය මැරෙනවා. ඊට සාපේක්ෂව කොවිඩ් ගත්තොත් එහෙම කොවිඩ් වල මරණ ප්‍රතිශතය අඩුයි. අපිට තියෙන ප්‍රධානම ප්‍රශ්නේ කොවිඩ් සමග සම්බන්ධ වෙන්නේ අර එක්වර විශාල ප්‍රමාණයකට හැදිලා සෞඛ්‍ය සේවා එක්වර සන්තෘප්ත වන තත්ත්වයට පත් වෙන හින්දා. එතකොට අපේ බොහෝ වෙලාවට අපිට මේකට දැන් වර්තමානයේදී ඒක සම්බන්ධව ක්‍රියාත්මක වෙන අවස්ථාවේදී අපිට පෙනී යනවා ජනතාවගේ අවධානය සැරින් සැරේ ඒක සම්බන්ධව ගිලිහී යනවා. ඒ ගිලිහී යන හැම අවස්ථාවකදීම ඒක ඉවර වෙන්නේ රැල්ලකින්. දැන් ඔය උදාහරණයක් වශයෙන් ගත්තොත් එම් හැම අවස්ථාවකදීම අලුත් අවුරුද්ද වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෑලියගොඩ පොකුර වෙන්න පුළුවන්. මේ හැම අවස්ථාවකදීම අපිට පැහැදිලිව පේනවා ජනතාව අර ඉන්න තත්වයෙන් මිදිලා ඒගොල්ලෝ අලුත් නිදහස සොයාගෙන යන්න පටන් ගන්නකොට තමයි මේකේ මේ රැල්ල පටන් ගැනීම සිදුවන්නේ. ඊට පස්සේ ඒගොල්ලෝ හොඳම පීක් එකට ගියාට පස්සේ ඒකේ නිදහස විඳින අවස්ථාවේදී ඊට පස්සේ සුමාන දෙක තුනකට පස්සේ මේක රැල්ලක් වශයෙන් එනවා. ඒකට හේතුව අපේ අර තියෙන මානසික ස්වභාවය. يعني යම්කිසි අර නිදහස අඩු වෙලා තිවිලා එක්වරම නිදහස ලැබෙන්න පටන් ගත්තට පස්සේ ඒක පාලනය කරගැනීමට නොහැකිව ඒක පාවිච්චි කරනවා. ඒ මතින් තමයි මේ රැල්ල ඒ වගේ එන්නේ. එතකොට අපි ඒක සම්බන්ධව අවධානය අපි ගිලිහිලා වගේ. කියන්නේ අපි ඒකට සකස් වෙලා නැහැ තාම මේ වසංගතයත් සමග ඒකට ජීවත් වෙන්න. අර නිදහස වල්බూరు නිදහසක් කරගන්නවා කියලා කියන්නේ නේද? කතාවටත් ඒ වගේ කරගන්න හොඳ නැහැ කියන කාරණාව ඔබතුමා පැහැදිලි කරන්නේ. ඇත්තටම අපිට යම් නිදහසක් ලැබුණාම ඒක කොහොමද අපි පාලනය කරගන්න ඕනේ කියන එක මිනිස්සු විදිහට අපි හිතලා කටයුතු කරනනම් අපිට මේ රැලි ගැන කතා කරන්න වෙන්නේ නැති වෙයි.
දැන් මේ ඔමික්‍රෝන් ගැන විශේෂයෙන්ම මේ දකුණු අප්‍රිකාවෙන් හමුණු මේ ප්‍රභේදය ගැන කතා බහ කරනකොට මේ පිළිබඳව තමයි දැන් වැඩි කතිකාව ඇති වෙලා තියෙන්නේ. කොහොමද ඒකේ බලපෑම ලෝකයට බලපෑම කොහොමද ලංකාවේ බලපෑම කොහොමද? දැන් ඉස්සෙල්ලාම මේක පටන් ගත්තේ දකුණු අප්‍රිකාවට ආශ්‍රිත රටක් තියෙන බොට්ස්වානා කියන දේශයෙන්. බොට්ස්වානා දේශයේ නොවැම්බර් මාසයේ මුල සතිය විතර පළවෙනි ඔමික්‍රෝන් ආසාදිතයයි කියා ගන්න පුද්ගලයා හොයාගත්තට පස්සේ දකුණු අප්‍රිකාව තුල මේක පැතිරුණා. දකුණු අප්‍රිකාව තුල පැතිරෙනකොට ඒහි අර එක ප්‍රාන්තයක් තියෙනවා ගෙටොන් කියලා ප්‍රාන්තයක්. ඒ ප්‍රාන්තය තමයි ඔය ප්‍රිටෝරියා නගරයයි ජොහනස්බර්ග් කිය දෙකම තියෙන්නේ. එතකොට එදෙන ඉතා ජනාකීර්ණ ප්‍රදේශයක් ඒ කියන්නේ ගත්තොත් එහෙම දකුණු අප්‍රිකාවේ තියෙන ජනාකීර්ණතම ප්‍රාන්තයක්. ඒ ප්‍රාන්තයට එක ආවට පස්සේ මිනිස්සු අර ගොඩක් ළඟින් ළඟින් පවුල් ආශ්‍රිතව ජීවත් වෙනීමත් ඒක අධික නාගරීකරණය කර වෙච්ච තැනක් හින්දාත් එක්වරම ඒක වැඩි වුණා. එතන ඒ වැඩි වුණ එක වැඩි වෙලා දැන් පොඩි අඩුවක් දක්නට ලැබෙනවා දකුණු අප්‍රිකාව තුළ. එතන ඉතා කෙටි කාලයකදී ඉතා විශාල වැඩි වුණා. ඊළඟට දකුණු අප්‍රිකාවෙන් පස්සේ අපිට මෙම ඔමික්‍රෝන් ප්‍රභේදය ලොකු ප්‍රශ්නයක් හැටියට දැනගන්නට ලැබුණේ එංගලන්තයට ගිහින්. දැන් එංගලන්තයේ දැන් ලන්ඩන් නගරය ආශ්‍රිතව ඉතා ලොකු සර්ජ් එකක් රැල්ලක් ඇති වෙනවා. ඊට පස්සේ ලන්ඩන් වලට සාපේක්ෂව රට ඒ වටේ තියෙන අනිත් ඒවාවල එච්චර වැඩිවීමක් දකින්නට ලැබෙන්නේ නැහැ. නමුත් ඒකත් තව සුමානකින් විතර ඒගොල්ලන්ගෙත් වැඩි වෙන්න පටන් ගන්නවා. ඒතකොට ලන්ඩන් නගර ස්ථායීකරණයක් කළ පොඩි අඩුවක් වෙන්නට ඉඩ තියෙනවා. ඊට පස්සේ ඒකම ඇමරිකා එක්සත් ජනපදයේ දැන් වැඩි වේගෙන යනවා. ඒස දැන් ඇමරිකා එක්සත් ජනපදයේ වැඩි වුණාට පස්සේ ඒක බටහිර යුරෝපේ පැත්තට එනවා. ඊළඟට වෙන්නේ ඉන්දියාවට එන එක. දැන් ඉන්දියාවෙත් යම්කිසි ආකාරයක රැල්ලක් ඇතිවීමට පටන් ගන්න තියෙනවා. ඒ අවස්ථාවෙන් පස්සේ තමයි අපිට එන්නේ. දැන් සාමාන්‍යයෙන් ඉතිරි සුමාන 3-4 ඇතුළත නැත්නම් සුමාන 6 ඇතුළත ලංකාවට අනිවාර්යෙන් මේක රැල්ලක් හැටියට ඉස්සරහට එන්න පුළුවන්. ඒ කියන්නේ අපේ හැසිරීම මත අපි මේක කොච්චර අපි පාලනය කිරීම සඳහා මහජනතාව වශයෙන් අපේ සහයෝගය ලබා දෙනවාද කියන එක මත මේ රැල්ල එන රැල්ලේ කොච්චර ප්‍රමාණයකට හානියක් වෙනවද නැද්ද කියන එක කොච්චර ප්‍රමාණයකට අසනීප වෙනවද කියන එක තීරණය කරනවා. දැන් වෛතුමනි මේ දැන් ඔබ කියපු විදිහට ඇමරිකාව, එංගලන්තය, මේ බටහිර රටවල් සහ ධනවත් රටවල් මේ වෙනකොට එන්නත් කරන ඉතා හොඳින් කරන පුතයන් මේක බලපෑම කොහොමද එන්නත් කරන්නේ? දැන් ඔතන එන්නත් කරණය කිරීම ගත්තොත් එන්නත් කරණය සම්බන්ධව අපි තියෙනවා පොඩි මිස්කන්සෙප්ෂන් එකක්, මතයක් තියෙනවා. ඒ මතය තියෙන්නේ එන්නත් කරණය කරන ලද පුද්ගලයෝ ආසාදනය වැළඳිය නොයුතුයි කියන එක. නමුත් ඇත්තටම මෙතනදී එන්නත් කරණය කිරීමෙන් සිදුවන්නේ අර ආසාදනය වුණත් ඒකෙන් එන දරුණු බලපෑම්, කියන්නේ රෝහල් ගතවීමට ඇතිවීම, ඊට පස්සේ ඔක්සිජන් ලබා දීමට සිදුවීම, මරණ කියන දරුණු බලපෑම් අඩු කිරීම තමයි එන්නත් කරණයෙන් කිරීම. ඒතර එන්නත් කරණයෙන් කිසිම වෙලාවකදී වෛරසය ඇඟට ඇතුළු වීම කියන එක වළක්වන්නේ නැහැ. එයාගෙන් පැතිරීම කියන එකත් වළක්වන්නේ නැද්ද? ඔව් නෑ. එන්නත් කරණය කරන ලද පුද්ගලයෙකුගෙන් වෛරසය තව කෙනෙකුට පැතිරීමේ ඇති හැකියාවයි කිසිම එන්නත් කරණයක් නොකළ පුද්ගලයෙක් රෝගය වැඩිලා එයාගේ මේ පැතිරීමේ හැකියාවයි ගත්තොත් එහෙම ඒ දෙක අතර සෑහෙන පරතරයක් තියෙනවා. එන්නත් කරණය කරන ලද පුද්ගලයෙකුගෙන් වෛරසයේ පැතිරීමේ හැකියාවත් අඩුයි. එතකොට එන්නත් කරණය මගින් යම් කිසි බලපෑමක් තියෙනවා පැතිරීම වළක්වන්න. නමුත් ඒ පැතිරීම වළක්වීම සිදු කරන්නේ රටේ ජනගහනයෙන් 80% විතර වගේ සම්පූර්ණ ප්‍රමාණයක් සම්පූර්ණයෙන්ම එන්නත් කරණය කිරීමෙන් පස්සේ. නමුත් දැන් අපි ඉන්න තත්ත්වයට ගත්තොත් එහෙම අපේ ජනගහනයෙන් 65%, 70%ක් තමයි සම්පූර්ණ එන්නත් කරණය කරන ලැබලා තියෙන්නේ. ඒ වගේම ජනගහනයෙන් 30%, ඒ කියන්නේ 170,000ක් පමණ ප්‍රමාණයක් එන්නත් කරණයට ලක් කළා නැහැ. එතකොට අපිට තියෙන ලොකු ප්‍රතිශතයක්, ලොකු ජනගහනයෙන් 3 in 1 සෑම 3 දෙනෙකුගෙන්ම එක්කෙනෙකුට එන්නත් කරණය කරලා නැහැ. ඒතකොට දැන් මේ වෙලාවේදී අපි කරන්න තියෙන්නේ එන්නත් කරණය පුළුවන් තරම් ඉක්මන් කරන එක සහ අර 70%ට 3 වෙනි ඩෝස් එක ගන්න එක නෙමෙයි, අර 30%ක් වෙච්ච කවුරුත් නොලැබිච්ච කට්ටියට පුළුවන් තරම් ඉක්මනට 1 ඩෝස් එකක්වත් ගන්න එක. එතකොට හරියටම අපිට ලංකාවට එන කාලේදී හොඳට ඒකට මුහුණ දීමේ හැකියාව ලැබෙනවා. දැන් මේ නව ප්‍රභේදය සම්බන්ධයෙන් කතා බහ කරන්නේ වෛද්‍යමනි, ඒ ඔමික්‍රෝන් තත්ත්වය පිළිබඳව දැනට ලංකාවට මේ කොහොම විදියටද බලපාලා තියෙන්නේ? හානිදායක තත්ත්වයක් තියෙනවද? යම් කිසි විදියට මේකේ තියෙන වර්තමාන තත්ත්වය පිළිබඳව අපි දන්නවා? දැන් මම මේ තත්ත්වය මම සමාන කරනවා මේ ඔමික්‍රෝන් ප්‍රභේදයෙන් ඇතිවෙච්ච තත්ත්වය අපිට අර 2020 මාර්තු මාසයේ පෙබ්‍රවාරි මාසයේ තත්ත්වයට. එතකොට රෝගය අපේට ඒ කාලේ රෝගීන් ගොඩක් හිටියේ නෑනේ. ඒ වගේ තමයි ඊට පස්සේ නමුත් ක්‍රමානුකූලව ඒක රෝගීන් රැල්ලක් හැටියට වැඩි වෙන්න පටන් ගත්තා. දැනුත් එහෙමයි. දැනුත් ඔමික්‍රෝන් රෝගීන් පොඩ්ඩයි ඉන්නේ. නමුත් ඉස්සරහට
ඒක ඔමික්‍රෝන් රෝගීන් ප්‍රමාණය වැඩි වෙන්න පුළුවන්. මේ මේ රෝගීන් ඉන්න ওই 30-40 ගෙන් තව ඉස්සරහට යනකොට අපි හරි විදියට පාලනය කිරීමට සහභාගී වුණේ නැත්නම් තව සුමාන 3-4ක් යනකොට ඒ කට්ටියගෙන් වැඩි වෙන්න හැකියාව තියෙනවා. ඒ වැඩි වෙන්නේ වෙන හේතුවක් නිසා නෙමෙයි, පළවෙනි දේ අර මම කිව්වා වගේ මිනිස්සුන්ගේ තියෙන අපේක්ෂා බංගත්වය සහ අර එක්වරම අර තද කරලා තියාගෙන කන්ට්‍රෝල් කරලා තියාගෙන හිටිය එකක් රිලීස් කිරීම. අනිත් එක තමයි වැදගත්ම දේ සුපර් ස්ප්‍රෙඩින් ඉවෙන්ට් කියන එක. සුපර් ස්ප්‍රෙඩින් ඉවෙන්ට් එකක් කියලා කියන්නේ අර යම්කිසි රෝගියෙකු මිනිස්සු ගොඩාක් ඉන්න තැනකට බිකේමු පාසලක් හරි විශ්වවිද්‍යාලයක් හරි ටියුෂන් පන්තියක් හරි එකට එක්රැස් වෙන ගොඩක් ලොකු එක්රැස් වෙන තැනක එතන පැතිරියාමක් වෙන්න පුළුවන්, විශේෂ පැතිරියාමක් වැඩිපුර දෙනෙකුගෙන් පැතිරියන්න පුළුවන්. ඒ පැතිරියාමත් එක්ක එන අවස්ථාවට තමයි අපි කියන්නේ සුපර් ස්ප්‍රෙඩින්. දැන් ලෝකේ හැම අවස්ථාවකදීම විශාල රැල්ලක් ඇතිවීමට හේතු වුනේ මේ වගේ සුපිරි පැතිරීම් 3-4ක් එක්වර වුණාම. එතකොට අපිට කරන්න ඕනේ මේ සුපිරි පැතිරීම් වෙන්න අවස්ථාවන් අපි අඩු කරන්න ඕනේ. එතකොට අපේ ගාව තියෙන සුපිරි පැතිරීම් ඇතිවීමට ඇති වෙන අවස්ථා තමයි අපි මල ගෙවල්, මගුල් ගෙවල්, ඊළඟට පාසල්වල, ඊළඟට ටියුෂන්, දැන් ඉස්සරහට පාසල් ටියුෂන් ඔක්කොම ටික විවෘත කරනවා. එතකොට ඒ වගේ අවස්ථාවකදී ඒ විදිහ සුපිරි පැතිරීමක් ඇති වෙන්න පුළුවන්. එතකොට ඒවා ටාගට් කරලා ඒවා ඉලක්ක කරලා අපිට විශේෂයෙන්ම වැළැක්වීමේ ක්‍රමවේද යොමු කරන්න වෙනවා. මොකද නැත්නම් වෙන්නේ අපිටත් අර රැල්ල ආවට පස්සේ කන්ට්‍රෝල් කරන්න අමාරුයි. දැන් ඔබතුමා ඔය පැහැදිලි කරන විදිහට මලගෙවල් වලට මගුල් ගෙවල් වලට සීමා දාලා සීමා කරලා කරගන්න පුළුවන්. සීමා දාලා නෙමෙයි මිනිස්සු දැන් ඒකට යන කට්ටියට යන්න පුළුවන් ඒකේ රෝගය හැතිරෙන්නේ නැති වෙන විදිහට. ආරක්ෂිත පුළුවන් තරම් ඉක්මනට ගිහිල්ලා අදාළ කාර්යය කරලා එළියට එනවා. ඇතුල් ස්ථානවලදී, ඒ කියන්නේ අපි සංවෘත ස්ථානවල එකට රැස් වෙලා ඉන්නේ නැහැ, පුළුවන් විදිහට එළියේ වාතාශ්‍රය තියෙන දැන් ගෙදර කුණත් හොඳින් වාතාශ්‍රය එන පරිදි ඒක ජනෙල් දොරවල් ඇරලා. ඊළඟට වැදගත්ම දෙයක් තමයි යම්කිසි ආකාරයක ශ්වසන ආබාධයක් තියෙනවා නම්, හෙම්බිරිසාව කැස්ස උණ ගතියක් ඇඟේ අමාරුවක් තියෙනවා නම් ඒ පුද්ගලයා ඒ වගේ ස්ථානයකට සහභාගී නොවි. ඒක තමයි ප්‍රධානම දේ. දැන් අපි කියනවා මුඛවඩම් දාන්න, අත හෝදන්න කියලා කිව්වට අපිට ඒක ටාගට් කරන්න වෙනවා විශේෂයෙන්ම රෝග ලක්ෂණ තියෙන කට්ටිය. මොකද රෝගියෙක් හිටියේ නැත්නම් යම්කිසි එකතුවයක ජන එකතුවක ජන රාශියක රෝගේ පැතිරෙන්න හැකියාවක් නැහැ. නමුත් අපි රෝගියෙක් ඇති වෙන අවස්ථාවක් තමයි රෝග ලක්ෂණ තියෙන පුද්ගලයෙක්. ඒතර රෝග ලක්ෂණ තියෙන පුද්ගලයන් ප්‍රමාණය ගත්තොත් එහෙම ඒගොල්ලෝ 3-2කට හේතුවක් වෙන රෝගේ පැතිරියාමට. ඒතර රෝග ලක්ෂණ තියෙන කට්ටියව අපිට අයින් කරන්න පුළුවන් නම්, ජන ඒ කියන්නේ එක්රැස් වීමට අයින් කරන්න පුළුවන් නම් අපිට පැහැදිලිවම මේක මැනේජ් කරන්න පුළුවන්. කළමනාකරණය කරන්න පුළුවන්. බිඳුව කරන්න බෑ. දැන් එන්නත් කරගෙන කතා බහ කරනකොට වයස අවුරුදු 12 සීමාවටත් එන්නත් කරගෙන ආරම්භ කරන්න ඕනේ කියන කතාව දැන් තියෙන පවතින තත්ත්වය. මේ මේ කාරණාවත් එක්ක ඔබතුමා කියන්නේ එන්නත් කරනේ වගේ දේවලුත් එක්ක මේක පාලනය කරගෙන යන්න පුළුවන්ද? එහෙම නැත්නම් අනාගතයේදී දවසක පාසල් ටියුෂන් ක්ලාසස් යන දේවල් නවත්තන්න වෙයිද, පාලනයක් කරන්න වෙයිද, මොකක්ද ඒ තත්ත්වය? ඔව්, දැන් එන්නත් කරණය කිරීමේ මම කිව්වේ මේ දැන් මෙතන වෛරසයට විය හැක්කේ ඉදිරියට විය හැක්කේ මොකක්ද කියන එක අපි ඉස්සෙල්ලාම බලන්න ඕනේ. දැන් මීට කලින් කොරෝනා වෛරස් වලින් මේ වගේ අවුට්බ්‍රේක් ඇවිල්ලා තියෙනවා. එතකොට ඒ අවුට්බ්‍රේක් හැම එකම අපි බැලුවොත් එහෙම ඒක යම්කිසි අවස්ථාවකදී ඒක නැති වෙලා ගිහිල්ලා තියෙනවා. එතකොට ඒක නැති වෙන්න පුළුවන් අවස්ථා හතරක් තියෙනවා. පළවෙනි එක තමයි SARS 2004 තිබ්බ SARS අවස්ථාව වගේ එක්වරම නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ කිසිම හේතුවක් නැතුව නැති වෙලා යන්න පුළුවන්. ඊළඟට දෙවෙනි එක තමයි මේක ක්‍රමක්‍රමයෙන් මිනිස්සුන්ට හැදිලා එහෙම නැත්නම් එන්නත් කරලා ඒ මිනිසුන්ගේ ප්‍රතිදේහ ඇති කරගත්තට පස්සේ නිකම් මේක නැතිලා යනවා. සාමාන්‍ය පරිදි ඒක හෙම්බිරිසා කැස්ස උණක් බවට පත් වෙන්න පුළුවන් කියලා කියනවා. තුන්වෙනි අවස්ථාව තමයි ඒක සීසනල් වෙන්න පුළුවන් කියන. සීසනල් කියලා කියන්නේ ඒක කාලෙකට එනවා, හැදෙනවා, ඊට පස්සේ නැති වෙලා යනවා. ඒ කියන්නේ වැහි කාලයට හැදෙනවා, නැති වෙලා යනවා. ඒ වගේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඔය අවස්ථා ඔය තුලින් ඕන එකක් වෙන්න පුළුවන්. නමුත් අපි හිතන විදිහට මේක වෙන්නේ අර මිනිස්සු ඔක්කොම මේකට ප්‍රතිදේහ හදාගෙන රෝගය හැදිලා හොඳ වෙලා හරි එහෙම නැත්නම් වැක්සින් කරලා එන්නත ලබාගෙන ප්‍රතිදේහ ලබාගෙන හරි. එතකොට ඒ විදිහට කරොත් එහෙම රෝගය නිකාම නැතිලා යනවා. නමුත් අපිට දින ප්‍රශ්නේ දැන් අපි ඉන්නේ එක අවස්ථාවක. ඒ අවස්ථාව මොකද්ද? අපි අර අවශ්‍ය කරන එන්නත් ලබා ගැනීමේ ඝනත්වයට ඇවිල්ලා නැහැ. එතකොට ඒකේදී අපිට අවශ්‍ය කරනවා ඒ ඉතුරු ටික ඉක්මනට දෙන්න. එතකොට ඉතුරු ටික ඉක්මනට දෙන්න කියලා කිව්වා වගේ ඔබතුමා කිව්වා වගේ වැඩිපුර ඉන්නේ ළමයි. එතකොට ළමයින්ට පුළුවන් තරම් ඉක්මනට අඩුම ගානේ එක එන්නතක්වත් ලබා දීම කළ යුතුයි. දැන් අද
මං හිතන්නේ වයස අවුරුදු 12යි 15යි අතර දරුවන්ට ගහනවා. ඒතර දෙමාපියෝ ඒක විශේෂ කාරණයක් කරගන්න ඕනේ තමන්ගේ දරුවන්ට මේක ඉක්පුලුවන් තරම් ඉක්මනට ලබා දෙන්න. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ රෝගය හැදුනත් රෝගයෙන් වෙන සංකූලතා, ඒ කියන්නේ අමාරු වීම, රෝහල්ගත වීමට සිදුවීම නවත්වා දැමීම. ඒක තමයි ඉතා සාර්ථක ක්‍රමය. දැන් අපේ එන්නත් ක්‍රම ගත්තොත් එහෙම සරම්ප, කක්කල් කැස්ස, ඒ ඔක්කොටම කරලා තියෙන්නේ ඒක. ඒ කියන්නේ රෝගය හැදුනොත් රෝගය හැදීමේ දරුණුතාවය අඩු කරලා දාන්න. ඒක ඉතා සාර්ථක ක්‍රමවේදයක්. අපි පොලියෝ වලට කරා, වසූරියට කරා, මම්ස් මීසල්ස් ඒවා වලට කරා. ඒ වගේ මේකටත් ඒක කරන්න පුළුවන්. එකම දේ තියෙන්නේ මහ ජනතාව ඉදිරියට ඇවිල්ලා මේ අවස්ථාවේදී එන්නත් නොකළ පුද්ගලයන් එන්නත් කිරීම කරන්න අවශ්‍යයි. සමාජ වගකීම් මේ විදිහට ඉටු කර ගන්නවා නම් මේ කොවිඩ් වසංගත තත්ත්වෙන් අපිට බේරීමට නැතිනම් පූර්ණ වශයෙන්ම අපිට සුවවීමට හැකියාවක් තියෙන නිසාවෙන් අපි අපේ සෞඛ්‍ය ආරක්ෂාව ගැන වෙනදා වගේම හිතන ගමන්ම මේ පිළිබඳව දැඩි වශයෙන් අවධානය යොමු කරන්න අවශ්‍ය වෙනවා. වෛද්‍යතුමනි, අපි නඩතුරු කතා බහ කරනොත් දැන් අපි රැලි සම්බන්ධයෙන් කතා බහ කරා, විවිධ ප්‍රභේදයන් ගැන අපි මේ වෛරසය තුළ කතා කරනවා, ඩෙල්ටා, ඒ වගේම දැන් අපි මේ කතා බහ කරන ඔමික්‍රෝන් වැනි රැලි. මේ කොහොමද මේ වෛරසය තුළින් නව ප්‍රභේද එන්නේ, මේ ප්‍රභේද තවත් ඒවිද, කොහොමද මේ දේවල් සම්බන්ධයෙන් ජනතාවට යම් කිසි දෙයක දැනුමක් නැහැ? දැන් ඒක එක ඉතා වැදගත් ප්‍රශ්නයක්. ඇයි මේ ප්‍රභේද එන්නේ කියන එක. දැන් අපි මුල් අවස්ථාවේදී ගත්තොත් එහෙම අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ 2019 දෙසැම්බර් මාසේ කාල සීමාවේදී ඒකේ කොවිඩ් රෝගය ඇතුළුන එකට අපි කියනවා මේ පළමු වන ප්‍රභේදය. ඊට පස්සේ මේ ප්‍රභේදය පරිණාමය වෙනවා. මේ ඕනෑම වෛරසයක් ගත්තොත් එහෙම ඒකේ වසංගත තත්ත්වයේ ඇතිවීමත් සමගම ඒක ඒ වෛරසයට ඇතිවන්නා වූ යම්කිසි බලපෑම් නිසා, ඒ කියන්නේ වෛරසය අපිට බලපෑම් කරනවා වගේම අපිත් වෛරසයට, අපේ ප්‍රතිශක්ති පද්ධතිය වෛරසයට බලපෑම් කරනවා. ඒ වගේම වෛරසය අපේ ඇඟට ඇතුළුනට පස්සේ ඒක වෛරසය ඇඟ ඇතුළ තුළ අර ගුණනය වීමේදී යම්කිසි ආකාරයක වෙනස් වීම වෙනවා. වෛරසයට ඒ ගුණනය වීමට හේතු වෙන්නේ RNA 90. ඒ කියන්නේ රයිබෝ නියුක්ලියෝටයිඩ් 90. මේ රයිබෝ නියුක්ලියෝටයිඩ් 90ේ තියෙන ස්වභාවික ගතිය තමයි එය වර්ධනය වෙනකොට ඒකේ තියෙන වෙනස්කම් වෙනවා. ඒකට අපි කියනවා විකෘති කියලා, මියුටේෂන් කියලා. ඒ මේ විකෘති මත තමයි මේ ප්‍රභේද ඇති වෙන්නේ. ඒ විකෘති වල ඇති වෙන වෙනස්කම් වෛරසයේ බාහිර පරිසරයට, බාහිර ස්වභාවයට වෙනස්කම් වුණාම තමයි විකෘති එන්නේ. මේ විකෘති ඇතිවීම ස්වභාවික සංසිද්ධියක්. හැබැයි මේ විකෘති ඇති වුණා කියලා ඒ විකෘතිය ලෝකයේ පුරා, රට පුරා පදුරවල හරින්නේ මානව මිනිසාගේ ක්‍රියාකාරීත්වය. එතකොට විකෘති එනවා, ඒක ස්වභාවික සංසිද්ධියක්. ඒ විකෘති පතුරවා හරින්නේ අපි සෞඛ්‍ය ආරක්ෂිත ලෙස දෙන්නේ නැතුව. දැන් ගත්තොත් එහෙම මේ තාක්කල් විකෘති සෑහෙන ප්‍රමාණයක් ඇවිල්ලා තියෙනවා. සමහර විකෘති ආවද කියලාවත් අපි දන්නේ නැහැ. සමහර ප්‍රභේද ආවද කියලාවත් දන්නේ නැහැ. ඒ එක් මේ ප්‍රභේදයේ තියෙන අර අපි කියන ෆිට්නස්, පරිසරයට අනුගත වීමේ හැකියාව, ඒ කොටස මත තමයි මේක පැතිරුණාද නැද්ද කියන එක තීරණය ගන්නෙ. අපි අර විදිහට සෞඛ්‍ය ආරක්ෂිත විදිහට ඉන්න පුළුවන් නම් විකෘතියක් තිබ්බා කියන එක වැඩක් වෙන්නේ නැහැ. දැන් දැනට තියෙන හොඳම දේ තමයි මේ කවර විකෘතියක් ආවත් අපි මත ඇතිවෙච්ච මේ ප්‍රතිදේහවලට 90% විතර ප්‍රමාණයකට ඒ විකෘතියට විරුද්ධව ක්‍රියාකාරීමේ හැකියාව තියෙනවා. ඒතර විකෘති එනවා. අනිවාර්යෙන් ඉදිරියටත් විකෘති එනවා. මේක අන්තිම එකක් නෙමෙයි, මේක මැද එකක් නෙමෙයි, විකෘති එනවා. නමුත් අපිට අර අපේ යුතුයකම කරන්න පුළුවන් නම් මේකේ විකෘතියෙන් එන බලපෑම හරි, ප්‍රභේදයෙන් වෙන බලපෑම හරි, මේ අවුට්බ්‍රේක් එක ඉක්මන්ට ඉවර කිරීමේ හැකියාව තියෙනවා. දැන් විශ්වවිද්‍යාල මහෙන් කොතලාවල මහත්මයා එක තැනකදී කිව්වා මේ එන්නත් කරණය හෝ එහෙම නැත්නම් මේ රෝගය COVID-19 වැළඳීමෙන් පස්සේ යම් යලිත්වතාවක් වැළඳෙන්න බැහැ වගේ කතාවක් කියුණා වගේ දැනුණා අපිට. යලිත්වතාවක් ඇතිවීම බැහැ නෙමෙයි. ඒක කියන්නේ එතන තියෙන වෙනසක් තියෙනවා. ආසාදනය සහ රෝගය කියන එකේ වෙනස තමයි මම මේ කියන්නේ. ආසාදනය කියලා කියන්නේ වෛරසය ඇඟට ඇතුළු වීම. රෝගය කියලා කියන්නේ ඒකට විරුද්ධව රෝග ලක්ෂණ ඇතිවීම. එතකොට වෛරසය ඇඟට ඇතුළු වෙන්න පුළුවන්. හැබැයි රෝග ලක්ෂණ ඇතුළු වීමේ ඇතිවීමේදී ඒක අපිට එක්ක රෝග ලක්ෂණ ඇති වෙන්නේ නැහැ. එන්නත් කරණය කරොත් එහෙම නැත්නම් ඇතිවන රෝග ලක්ෂණය බොහොම අඩු රෝග ලක්ෂණයක්. දැන් පළවෙනි වතාවට කෙනෙකුට වැළඳුන කෙනෙකුට යලිත් වතාවක් වැළඳෙන්න පුළුවන්ද නැත්නම් වැළඳෙන්න හැකියාව තියෙනවා. අර වගේම අමාරු වෙන්නත් පුළුවන්. නෑ නෑ.
ඒක ඒක දැන් මෙතන තියෙන හැම දෙයකම ගත්තොත් එහෙම අපි අර සාපේක්ෂයක් තියෙන්නේ සාපේක්ෂය. අපි කියනවා අපිට කියන්න බෑ 100%ක් කියන එක. දැන් කාටවත් 100%ක් කියන කතාව කියන්න බෑනේ. අපි කියනවා 90%කට වඩා වැඩි ප්‍රමාණයකට ආරක්ෂාව ලැබෙනවා. ඒ කියන්නේ තමන්ගේ ප්‍රතිශක්ති පද්ධතිය අපි වැඩි කරගත්තා නම් එන්නත් කිරීමෙන් මගින් එහෙම නැත්නම් තව රෝගේ හැදිලා හොඳ වෙලා හරි දෙවෙනි වර ඇති වෙනවා නම් දෙවෙනි වර ඇති වෙන්න පුළුවන්. නමුත් ඒ ඇති වෙන රෝගයේදී බලපෑම ඉතාම අඩුයි. මම විද්‍යාඥයෙක් හැටියට මම කියන්නේ 100%කින් අඩුයි කියලා. මොකද එහෙම විද්‍යාවේ කිසිම දෙයක් 100%ක් කියන එක කියන්න බෑ. මොකද ඒක සාධක ගොඩක් මත රඳාපවතින කටයුත්තක් හින්දා. හැබැයි මට කියන්න පුළුවන් පැහැදිලිව මේකේ ඉතාම 90%කට වඩා වැඩි ආරක්ෂාවක් මේකෙන් ලැබෙනවා. හැබැයි රෝගයට ආසාදනයට නෙමෙයි. මෙතන මේ වගේම දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිරන්තරයෙන්ම අපිව දැනුවත් කරනවා රට සහ අපේ ලෝකයේ තියෙන තත්ත්වයක් එක්ක කොයි විදිහටද මේ සිද්ධ වෙන්නේ කියන කාරණා පිළිබඳව අපිට සුභවාදී අදහසක් තියෙනවාද අපේ රටෙන් යම් කිසි විදිහට තවත් අවුරුද්දකින් අවුරුදු එකමාරකින් නැත්නම් අපි බොහෝ දෙනා අපේක්ෂා කරන මේ 2022 නව වසර තුළම මේ අපිට යම් කිසි විදිහට පාලනය කරගන්න හැකියාවක් තියෙයි කියලා අපිට නැද්ද ඒ වගේ සුබ නිමිත්තක්? දැන් අපි මෙම රෝගයේ පරිණාමය ගත්තොත් එහෙම මීට ඉහතදී මිනිස්සුන්ට හැදිච්ච වසංගත තත්ත්වයන් ගත්තොත් එහෙම 1918 දී ෆ්ලූ වසංගතයක් කියන්නේ ඉන්ෆ්ලුවෙන්සා වසංගතයක් ආවා. ඒක ලෝකයේ තිබ්බ දරුණුතම වසංගතය මේ තර. අපි ඒකට කියන මදර් ඔෆ් ඕල් අවුට්බ්‍රේක්ස් කියලා. ඒක මාස 18කින් අවසන් වුණා. එතකොට මේ ඒ මාස 18කින් අවසන් වුණේ ඒකේ ඩිසීස් එක දවස් 3-4යි තියෙන්නේ. ඒක නිසා දැන් අපිට මේ කොරෝනා තත්ත්වය ගත්තොත් එහෙම කොරෝනා තත්ත්වය මුලදී දවස් 14ක් වගේ තිබිලා මේ ප්‍රභේද ඇතිවීමත් වෛරසයේ පරිණාමයත් ඒ ඔක්කොම ගිහිල්ලා ලෙඩේ ඇතිවන කාල සීමාව ක්‍රමක්‍රමයෙන් අඩුවෙවි ගිහිලා තියෙනවා. දැන් ගත්තොත් එහෙම ඔමික්‍රෝන් ප්‍රභේදයත් එක්ක විද්‍යාත්මක සාධක අනුව රෝගයේ වෛරසය ඇඟට ඇතුළු වුණාට පස්සේ රෝග ලක්ෂණ ඇතිවීමට ගතවන කාල සීමාව දවස් 3-5 දක්වා අඩු වෙලා කලින් 7 කියන එක තමයි සාමාන්‍ය රෝග ලක්ෂණ තිබ්බේ. මේ ඔක්කොම සලකලා බලනකොටයි මිනිසුන්ගේ එන්නත් කිරීමයි වැඩි කට්ටියක් රෝගයට භාජනය වෙලා සුව වීමයි ඒ ඔක්කොම මත රටක ජනගහනයෙන් වැඩිපුර ප්‍රතිශතයක් දැන් අපිට කියන්න පුළුවන් ප්‍රතිදේහ සහිත කට්ටිය කියලා. එතකොට ඒ අවස්ථාවේදී අපි මේක ඉස්සරහට ප්‍රොජෙක්ට් කරොත් ප්‍රක්ෂේපණය කළොත් එහෙම අපිට කියන්න පුළුවන් දැන් මේ ඉන්නේ අපි අවුට්බ්‍රේක් එකේ වයසක හරියි. එතකොට තව ඉස්සරහට මේක වෙන්න පුළුවන්. හැබැයි එතන පොඩි කැච් එකක් තියෙනවා. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද්ද ප්‍රශ්නේ? දැනට ලෝකයේ සමහර රටවල් ඉන්නවා එන්නත් කරණය කිරීම බොහෝම පසුගාමි අවස්ථාවෙන් තියෙන රටවල්. විශේෂයෙන් අප්‍රිකා මහද්වීපයේ රටවල්. ඒ අප්‍රිකා මහද්වීපයේ රටවල් වල එන්නත් කිරීම 20%ක් 30%ක් විතර වගේ තත්ත්වයට පත් වෙලා තියෙනවා. එවැනි තත්ත්වයක් තිබුණොත් අපිට හැකියාවක් නැහැ මේක හැම රටකම මේක මේ විදිහට ප්‍රකාශයක් නිකුත් කරන්න. මොකද ඕනෑම අවස්ථාවක හැකියාව තියෙනවා ඒ එන්නත් කරණය නොකරන ලද රටකින් තව ප්‍රභේදයක් ඇවිල්ලා ලෝකෙ පුරා පැතිරලා යනවා. එතකොට අපි ලෝක සෞඛ්‍ය සංවිධානය දියුණු රටවල් හැමෝම එකතු වෙලා කරන්න ඕනේ අපිට තියෙන අර එන්නත් අතිරික්තය ඒ රටවල් වලට ලබා දීලා ඒ රටවලුත් ඒ තත්ත්වයට ගන්න. එහෙම නැතුව තිබ්බොත් එහෙම අපිට කියන්න පුළුවන් අවුට්බ්‍රේක් එක යයි කියලා. නමුත් ඕනෑ අවස්ථාවක හැකියාව තියෙන අවුට්බ්‍රේක් එක අනිත් පැත්තට එලා. හොඳයි, අපිට තියෙන තව බොහොම කෙටි කාල සීමාවක් කියලා අපේ නිෂ්පාදක කණ්ඩායම සිහිපත් කරනකොට මම කැමති අවසන් වශයෙන් මේ ප්‍රශ්න ඔබතුමාෙන් දැනගන්න ඕනේ. මොකද මේ ශ්‍රේෂ්ඨය පිළිබඳව මනා දැනුම තියෙන වෛද්‍යවරයෙක් විදිහට සමාජයේ යම් කතිකාවක් එහෙම නැත්නම් යම් යම් අයගේ අදහසක් තියෙනවා මේ එන්නත් කරණය වෙනත් වෙනත් දේවල් වලට බලපානවයි කියලා, ටිකක් අසුභවාදී විදිහට සමහරුන්ට හැතිය වැඩි වෙනවා කියනවා, එහෙම නැත්නම් සන්ධි අමාරුකම් ඇති වෙනවා කියලා. වෛද්‍යවරයෙක් විදිහට ඔබතුමා දෙන්න තියෙන උපදේශ මොකක්ද? දැන් එතකොට ඒක අපි බලන්න ඕනේ අපේ අපි එන්නත් කරණයට ආගන්තුක රටක් නෙමෙයි. අපි පොඩි කාලේ අපේ අම්මලා අපිව කොක්කේ ගහගෙන ගිහිල්ලා එන්නත් කරණේ කරපු මේක. අපි පිටගැස්මට හැම වැඩිහිටියෙක්ම දුවාලයක් වුණාම පිටගැස්මට ඉන්ජෙක්ෂන් ගහපු රටක්. ඒතර මේ හැම එකම දිහා බැලුවොත් එහෙම මේ වයෙන් හානියක් වෙලා තියෙනවා. සමාවෙන්න. එතකොට එන ප්‍රශ්නේ තමයි, අහන ප්‍රශ්නේ තමයි, මේකට වැඩි කාල සීමාවක් ගියේ නැහැ. බොහොම කෙටි කාල සීමාවෙන් තමයි පරීක්ෂණ කළා ගත්තේ. ඒක නිසා මේක අපිත් පරීක්ෂණයට භාජනය කරන්න තියෙන කාරණා නෑ.
ඒක මෙහෙමයි. දැන් එම එන්නතක් සෑදීමේදී අතීත තාක්ෂණය ගත්තොත් එහෙම එක්තරා ආකාර තාක්ෂණයක් විතරයි තිබ්බේ. දැන් මේ mRNA තාක්ෂණය, වෛරස වෙක්ටර් තාක්ෂණය, සබ් යුනිට් තාක්ෂණය කියලා කියන ඉතාම දියුණු ඒවා. දැන් එතකොට ඒ වගේම තමයි අපිට කියන්න බලන ටෙලිෆෝන් එක. ඇලෙක්සැන්ඩර් ග්‍රැහම් බෙල් හදපු ටෙලිෆෝන් එක ඒ විදිහට අවුරුදු 100ක් විතර තිබ්බා. දැන් බලන්නකෝ මේ ටෙලිෆෝන් හැදිලා අලුත් මොඩල් එන ඉක්මන. ඒ වගේ තමයි මේ එන්නතොත්. විද්‍යාව දියුණුයි, තාක්ෂණය දියුණුයි, විද්‍යාඥයෝ දියුණුයි. ඒක නිසා බොහොම කාලයක් ගත වෙච්ච එන්නත් ඉතා ඉක්මනට හදාගන්න පුළුවන්. දැන් අපි මේ අපි ඉන්ටර්න්ෂිප් කරන කාලේ අපි පාවිච්චි කරලා Nokia ෆෝන් එක. දැන් අපි පාවිච්චි කරන්නේ ඊට වඩා වෙන වෙන විශාල ඇඩ්වාන්ස් ෆෝන් එකක්. ඉතින් ඒකත් අපිට ඒතර කියන්න පුළුවන්. මේක විශ්වාස නැහැ කියලා. නමුත් එහෙම නෙමේ. විද්‍යාව සහ වෛද්‍ය විද්‍යාව හදලා ඒක මානව පරිභෝජනයට දෙනවා නම් ඒක බොහොම සේෆ් ආරක්ෂා සහිත දෙයක්. බොහොම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට අද දවසේදී ඉතාමත් වටිනා කාරණා බොහොමයක් අපිට පැහැදිලි කරලා දුන්නා. ඒක නිසා බය නැතුව මේ රටක් විදිහට ජනතාවක් විදිහට අපි කළ යුතු කාරණා මොකක්ද කියන එක තුමා අපිට පැහැදිලි කරලා දුන්නා. අද දවසේදී මහර්ගා අපිත් සමග මේ විදිහට අත්වල බඳගත්තේ කොළඹ ජාතික රෝහලේ සුදු ජීව වේදය සහ ආසාදන පාලනය පිළිබඳව විශේෂඥ වෛද්‍ය මහේන් කොතලාවල වෛද්‍යතුමන්. ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. සියලුම කටයුතු රට දය වෙනුවෙන් තවත් කරන ශක්තිය දහිර ලැබෙන කියලා ප්‍රාර්ථනා කරනවා. අයිබෝවන්. අයිබෝවන්. බොහොම ස්තුතියි. ආරක්ෂාව පිළිබඳව කතා බහ කරන නිරන්තරයෙන්ම ඔබේ ආරක්ෂාව මතක තියාගන්න. ඒ ආරක්ෂාව තුළ තමයි ඔබට බොහොම නිරෝගිමත් පුද්ගලෙක් බවට පත්වෙන්න හැකියාව තියෙන්නේ. ඉතින් මේ නව වසරේදීත් අපි ප්‍රාර්ථනා වුණේ ඔබව නිරෝගිමත් පුද්ගලෙක් බවට පත් කරගන්න. ඒ නිසා ඒ කාරණාව අමතක නොකර හැමදාම සෞඛ්‍ය ආරක්ෂිතව ජීවත් වෙන්න කියන කාරණාවත් මේ උදෑසනම මතක් කරනවා. ඉතින් සුන්දර ශනිදා වෙනුවෙන් වෙන්නුන කාලේ මේ වෙනකොට නිමා වෙලා තියෙනවා. ඒ නිසා අපිටත් සමුගන්න වෙලාව හරි. ඔව් එහෙනම් ඉතින් අපි සමුගන්න සුදරම වෙනවා. දවස ඔබට සුභ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ආයි දවසක මුණ ගැහෙමු. බොහොම ආදරෙන්. ආයිබෝවන්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී Subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.